Net FM. අද ක්‍රියාන්විතය විරුද්ධපක්ෂයේ මන්ත්‍රීට දුරස්ථ පාලක බෝම්බයක්. Net FM. දවසක් දා හැන්දෑවක පොත බලන්නට සිතුනා චිංකල පච්චචං. මේ පොරු කියන්න ලෑස්තිවෙන්න එපා. ඇයි ඇයි, මොකද බොරුව? පොතක් බලන්න නිකන් ඉන්නව බොරු කියන්නේ නැතුව. දන්නේ එකම දේයි, බලන්න රේස්කොලේ විතරයි. කොයිද අකුරු තේරෙන්නේ පොත් බලන්න? ඔහෙට මල පොතේ අකුරක් බෑනේ. ඔහෙට විහි උන්නම් පොත් දාන්න නම් දන්නවා ලොක්කට. මේ මේ පර්වත පියල් ලොක්කා, මොකද්ද දැන් අර ටිකකට කලින් මේ වාහන බ්‍රේක් පාරක් ඇහුනේ? ලොක්කට කියන්නේ ලොක්කා මේ අර ඇටි කරන ඉන්නේ ලොකු බල්ලා පපියා. ඉතින් ඌ පාර පෙන්නනේ. අයිසේ පර්වත පියල්, ඌ කොහමද පාර පනින්නේ? ඌ දැන් මේ ලනුවකින් ගැට ගහලා හිටියේ. ඌ පාර පෙන්නේ අර ටේලර්ගේ සම්පූර්ණ වැරද්දනේ. හා, මොන ටේලර්ගේද? මගේ කරිෂ්මම ආපු එක. අයිසේ පර්වත පියල් කියන උලව්වක් තේරෙන්න කියනවාකෝ. එයි ලොක්කා, අලුතෙන් මහපු කරිෂ්ම මට ඇඳන් ඉන්න බෑ. කෙලින්ම පල්ලෙහාට වැටෙනවා. ඉතින් පහළට වැටෙන හින්දා බල්ලා කැත ගහලා හිටිය ලනුව අරගෙන මං ඉනේ බැඳගත්ත ලොක්කා බල්ලව රිලීස් කළා. ඒ ටිකෙද මේ බල්ලා පපියා මූ පෙන්නනේ පාර හර හරහට යන්න උන්නේ. ඒ ඩිංග වෙලාවට කාර්යයක් ආව ලොක්කා. අයියෝ, ඉතින් බල්ලා පපියා හැප්පුණාද? හැප්පුණේ අපි අපේ ඇති අන්තන්. දැන් තමයි යන්කට ලේ ටිකක් ඉන්නේ. පපියා යට වුණා වාහනේට. ඇති ආන්තන් ඔයි මොකද්ද කිව්වේ? ඔව්ව, පපියා යට වුණා වාහනේට හැප්පුණේ. මමත් හැතිල රිංගල බැලුවා, පපියා මැරිලා. හෙලි බබා, තස්තවාදී සංවිධානය. Net FM. මේ අපේ කරුණාබරිත කාලකන්නේ මේ අහනවා. දැන් අපි මේ කරන ත්‍රස්තවාදී කටයුතු හොඳ බුද්ධියක් ඇතුව තමයි අපි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් මම මේ අහන්නේ කාලකන්නේගෙන්, තමුන් මොන හරි එහෙම වැදගත් දේවල් කියවලා එහෙම තියෙනවද? මොන කාලකන්නේ ඉන්නේ දාන්නේ? මොන කාලකන්නේ නෙමෙයි, ඔබ කාලකන්නේ අහන්නේ. මගින් මන්නම් ඉච්චර කියවන්නේ නෑ ලොක්කා. මේ පර්වත පියල් වැඩියෙන්ම කියවන්නේ මෙතන අපෙන් මරමරා වැඩ ගන්නෝ. අපට හරියට ගෙවන්නේ නෑ. බොසා තමයි සේරම ගන්නෙ. මහා කාලකන්ණි මිනිස්සයා කවදා හරි පළ දෙනවා. ඕකට හෙන හතම වදිනවා. උන්වයේ කතා තමයි ලොක්කා කියවන්නේ. මේ බොරු ලොක්කා, මං ඒ වගේ දෙයක් කිව්වත් මට පොඩි කාලේ ඉඳලා තියෙන හීනේ ජීවන එක දිනවනේ. මැටි ගොබ්බෝ දෙන්න, මම ඇහුවේ ඔහොම මේ දෙඩවිල්ල කියවන එක ගැන නෙමෙයි, පොත්පත්. පොත්පත් මොනවද කියවන්නේ කියලා. පොත්පත් ළඟදී කියෙව්වා ලොක්කා, ලෙනින් සහෝදරයා ගැන කියපු සින්දුවක්. බොහොම හොඳයි, බොහොම හොඳයි. එහෙම මේ සමාජවාදී වෙනුවෙන් ඉතින් ලියවෙච්ච ගීතයක් වෙන්න ඇති නේද? නැත්තම් නැත්තම් ලොක්කා, අපි අහලා නැද්ද ඔය සින්දුව? අහලා ඇති. මොකද්ද? ඔබ මන්දලෙනෙන් පිට වෙලා ගියේ, මං සිංහයාට බයයි නංගියේ. බූරුවා! නෑ නෑ ලොක්ක, සිංහ මාත් ඇහුවනේ. ඒ සිංහා නෙමෙයි මං අහන්නේ. දැන් ඔය කියපු සින්දුවේ කොහෙද ලෙනින් ගැන කියවිලා තියෙන්නේ? අයියෝ ලොක්කා, මන්ද ලෙනින් පිට වෙලා ගියේ කියලා තියෙන්නේ. යෝදයිනේ, ඒ ලෙනින් කියලා කියන්නේ ගල් ගුහාවට ලෙන ලෙන. අම්මටද ලොක්ක ගල් ගුහාවට ලෙනින් කියනවාද? එතකොට ලොක්කා ගල් කොරියට කියන්නේ මාක්ස් කියලාද? දිනම්බගේ මූනේ මාක්ස් හිටින්න කනේ පාරක්. දැනුම බලන්න කියලා ලෑත්ති උනේ. බලගේ ගොංගම තමයි ප්‍රදර්ශනය උනේ දකින්වත්. හෙලි බබා, ත්‍රස්තවාදී සංවිධානය. Net FM. මේ කකා. යොත් ලොක්කා. මේ පපි. ලොක්කා එනවලා දෙන්නම මගේ ළඟට. කොච්චර ළඟට එන්න බෑ, හඩුරම. දැන් තමුන්ලා දෙන්න මේක හොඳට අහගන්නවලා. රයිට් ලොක්කා, ලිසන්. අපි නේ අහන්න ඕනේ. හරි හරි, අපි අහගෙන ඉන්නේ. මගේ ගාව තියෙනවා ලොකු
ලොකු අයිඩියාර් එකක්. අපි බර වෙඩි නැත්තේ ලොක්කා. හැබැයි දිනවනම් අපි දිනට සමසේ බෙදලා දෙන්න. මේ පර්වත පියලයා හරිම පෙරේතයා. ලොක්කෑල් ඉල්ලයි. ලොක්කට කියන්න ලොක්කා අපි ඊරෑ ගියා ඕඩ්ලිකට කණ්ඩ මස් කෑලි දෙයක් ගෑනලා දුන්නා. එකක් ලොකුයි එකක් පොඩි. මේක පැන්න ගමන් ගත්තනේ ලොක්කා ලොකු මස් කෑල්ල. හරි හරි නිකන් ඉඳහන් දැන් කාලා ගන්නී. ඔහෙ ඉස්සෙල්ල ගත්තන මොන කෑල්ලද ගන්න කියලා බලන්න. මගේ ඔය පෙරේතකමක් නෑනේ. මං ගන්නේ පොඩි කෑල්ල. ඉතින් මොකද්ද මං ප්‍රශ්නේ? පොඩි කෑල්ල නම් ගන්නේ. ඉතින් ඒ කෑල්ල හම්බුණානේ උඹට. ඔය මස් කෑලි වගේ මංගල්‍යයක් නෙමෙයි මම මේ කියන්නේ. වැඩක් වැඩක්. ආ වැඩක්. මේක ඇවිල්ලා අපිට ගොඩ යන්න ක්‍රමයක්. ඒකයි මම මේ කියන්නේ. මහර මොට්ටුවක් වගේ තියෙන ගොඩ යන්න. ඇයි ලොක්කා දැන් අපි මඩේ හරි දියේ හරි ඉන්නේ? හොල් මොල්ලු. හේ උඹට ආදරන. කීයක් හරි හම්බ වෙන වැඩක් බම් මේක. ආ එහෙමද කියන්නේ ලොක්කා? මේ ලොක්කා මොකද බිල්ල කඩන යන වැඩද? නෑ නෑ මේක මේ බොහොම සිම්පල් එකක්. මේ හේ ලොක්කගේ මූණි පිම්පල් එකලු රිමේක් මොකක් හරි දිනවද? වල්හාත වාරියා පිම්පල් නෙමෙයි මේ සිම්පල් පොඩි වැඩක් කියලා මම මේ කිව්වේ. ලොක්කා මොකද ලොක්කා පොඩි වැඩි? අපිට මේ පාර හම්බ වෙලා තියෙන කොන්ත්‍රාත්තුව විරුද්ධ පක්ෂයේ එක්කෙනෙකුට පොඩි බෝම්බ පාරක් ගහන එක. පොඩි එකක්ද? පොඩි එකක්. පොඩි එක නම් ප්‍රශ්නයක් නෑ නේද මං? මේ ලොක්කා ඔව් දැන් කියන්න පොඩි උපදේශයක් ඕනේ. දැන් ওই විරුද්ධ පක්ෂයේ එක්කෙනාටම ගහන්න ඕනේද නැත්නම් නිදහස් තැනකට ගිහිල්ලා කවුරුත් මට පිටාවක නැති දනක් බල්ලා ඕක ගහලා එන්නද? ඕනේ ලොක්කා අභියෝග ඈත මූදට ගිහිල්ලා හරි කැලෑවකාරි ගැවුවනම් කාටවත් පේන්නේ නැනේ. ඒක නම් ඇත්ත. හැබැයි උඹ ගිය පාර වැඩේ වෙනම් කරන්නලා ඇත්තින්ද පොඳේ? මතකනේ බෝම්බි පින් එක ගලවලා අන්න බං ඈත කවුද එනවා කියලා ටකල මගේ සාකුට යන්නේ උඹ බෝම්බි. හරි හරි ඉතින් එකෙන් උඹට හානියක් ගුන්නේ නැනේ. ශරීරයට හානියක් නැති වුණාට කලිසම නැතුව දුවපු එකෙන් මගේ චරිතයට හානියක් වුණා නේ බං. කලිසම දාලා තිව්වේ නැත්තම් මම තාම උඩ. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය නැත ෆෑම්. දැන් දබලම හොඳට අහගන්නවලා. හරි ලොක්කා. දැන් මම දෙන බෝම්බේ අරගෙන ගිහිල්ලා රයිට් විරුද්ධ පක්ෂ මන්ත්‍රීගේ ගෙදර ළඟ හංගලා තියන්න ඕනේ. හරි ලොක්කා. හරි ලොක්කා. ඊට පස්සේ මන්ත්‍රී ගෙයින් එළියට ඇවිල්ලා බෝම්බේ ළඟට එනකොටම යන්න එපෝ. ඔන්න ඔතන බෝම්බයක් තියෙනවා කියලා කේ ගන්න. අයියෝ මොඩියා. හා ඒකල දාන්න ඕනේද? අයියෝ මොඩියා. ඔතන යන්න එපා මම බෝම්බයක් තියෙනවා. එහෙමද කියන්න ඕනේ? බෝම්බය දාන්න එතන මුගේ කටට. අයියෝ මේ ඔබට දෙරෙන්නේ නැද්ද බං? මන්ත්‍රි බෝම්බ ළඟට එනකොට අපිට පැනලා දුවන්න කියලා ඔ කියන්නේ. ඒක පැනලා දුවන්න කියලාද කියන්නේ? මේ පොඩේ හිතපන් මේ ලොක්කෙන් අහපන් බෝම්බ අනන්ද දුවන්න ඕනේ කියලා බං. නැත්නම් මෑකේ බෝම්බ දාලා ආවම උඹලා කාලා ගන්න කියලා කියයි. මේ ලොක්කා ආ මන්ත්‍රි එනකොට අපි බෝම්බ අනන්ද දුවන්නේ නැත්නම් එතන තියලා දුවන්නේ. දැන් බොලල්ලට කවුද දැන් මෙතන කිව්වේ දුවන්න කියලා? එදේ බබා පරෝදයා කිව්වේ. දැන් පරෝදයා කවුද? මම කවුද? පරෝදයා පරෝදයා ලොක්කා ලොක්කා. එහෙනම් යකුනේ මම කියන එක කරපල්ලා. හායිද කියපංගෝ. මොකද කිව්වේ කලකන්නේ? නෑ සොරු ලොක්කා කියන්න කියලා කිව්වේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. මන්ත්‍රී බෝම්බේ ළඟට එනකොටම බෝම්බේ පුපුරවන්න ඕනේ. මේ ලොක්කා ඔව් දැන් මන්ත්‍රී තුමාට අපි මේ ගිනි පෙට්ටිය අතර දීලා මේ පත්තු කරන්න කියනවාද? මොඩියා මොඩියෙක් නෙන්නම් ලයිටර දීදි ගිනි පෙට්ටියේ පත්තු කරන්න කියනවාද? මන්ත්‍රී තුමාට ලයිටරයක් දෙන්න ඕන. එහෙමද? නැත්තම් පරාදේ වන්නේද? ඉදිබන්දමක් වගේ එකක් පත්තු කරලා දෙමු අපි. ලස්සනයි නේ මං වැඩි. පත්තු කළා මං බොලල්ලා දෙන්නව බාබ කිව් දානවා මෙතනම අහගන්නවලා කියනද? කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය නැත ෆෑම්. මෙන්න මෙහෙමයි. අපි දැන් අපේ ත්‍රස්තවාදී සංවිධානය බොහොම දියුණුයි. අපි කෙලින්ම තාක්ෂණයේ යොදලා තමයි මේ වැඩේ ලෙසටම කරන්නේ. ඉතින් ලෝක තාක්ෂණයට ඕක කියනවනම් අපි වැඩ නැහැනේ. කෙලින්ම උටි කියලා කරගන්න එකනේ තියෙන්නේ. මොකද්ද දැන් ලොක්ක කිව්වේ? තාක්ෂණය කියන්නේ අර මකබාල්ගේ පුතානේ.
ඒ ආවල් මක බාසෙක්ගේ ළමයෙක් නෙමෙයි බොලල්ලා. මම කියන්නේ අපි මේ බෝම්බේ කෙලින්ම මන්ත්‍රීතුමා එනකොටම පුපුරවන්නේ රිමෝට් එකෙන්. පී අමුතුම තාක්ෂණයක් නේද? නිමිමි ලොක්කා. ඔව් ඔව්. දන්නේ නේවර යහන්නේ උදේ. ආහා. කොහොමද මේ රිපෝට් එකෙන් ඕක පුපුරවන්නේ? මේ ලොක්කා. මොකද? මගේ ඇදේ තියෙනවා ලේ රිපෝට් එකක්. ඒකිනු පුළුවන්ද? අයියෝ මේ ඒ රිපෝට් එකෙන් පුළුවන් නම් මගේ දිනවා ස්කෝර් එකලා රිපෝට් කොඩා. ඒ වලින් පුළුවන් ඉන්නේ බෑ මං. හැබැයි මේ ලොක්කා මගේ රිපෝට් එකෙන් පුළුවන් දන්නේ පුළුවන්නේ. මොකද ඔක්කොම දිනේ තාර බිත්තරේ. අයියෝ ඉතින් පොඩි දෙයක්වත් බොලල්ලට පැහැදිලි කරන්න බෑනේ. මම මේ කියන්නේ ඔය ස්කෝලෙන් දීපු රිපෝට් කාඩ් නෙමෙයි. රිමෝට් එකක්, රිමෝට් එකක්. දුරස්ත පාලකයක්. හබ්බඩදී ලොක්කා කලින් කියන්න එපා. දැන් තේරුණා නේද? යස් තේරුණා ලොක්කා. හරි හරි හරි. දැන් මට සැකවින් කියනවා කොහොමද කරන්න කියලා වැඩි. දැන් මෙන්න මේමනේ ලොක්කා කරන්නේ. ඔය කියන දුරස්ත පාලකයා කෙලින්ම මන්ත්‍රීතුමාගේ අතට දීලා අපි බෝම්බේ මෙහෙ දිනවා. එතකොට වැඩේ හරිනේ. බෝම්බේ මෙහෙ තියන්න? එපානම් කෙලින්ම ලොක්කගේ මේසෙරින් තියන්න බෑ. අයියෝ තේරෙන්නේ නැහැ ලදරුවෙක් වගේ. බෝම්බේයි රිමෝට් එකයි දෙකම දෙන්න ඕන මන්ත්‍රීතුමාගේ අතට. මං ඔබ පැහැදිලි කළා මට කියන්න දීපානේ කනට. නිකන් නෝන්ඩි නෝන මං ලොක්කගේ. මේ 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 බොලලට කොපමණ කිව්වත් හරියන්නේ නැහැ. පොත අරගෙන ලියා ගන්නවල කරන විදිය මම කියන්නම්. හරි හරි. අනේ නිකන් ඉන ඔබ මුණිය මාළුකර පොත් කන්නේ බාබන්. ඔබ ලියන්න දෙන්නාද? කියවන්න දෙන්නාද? ඇත්තටම ඉඳපන්. මම ලියාගත්තේ මම හයියෙන් කියවද්දි උඹ ඒක අහගෙන නේ ලොක්කට උත්තර දෙන්නේ. කිරි බබා තස්තවාදී සංවිධානය මේ පාර නම් පර්වත බියලුයි කරුණාබරිත කාල ගන්නී ඈත තියාම වැඩේ කරන්න ඇති. අනිත් පැත්තෙන් ලොකු කුට්ටියක් කඩා ගන්න හොඳ චාන්ස් එකක් ආවා. අවසනකොට සල්ලි ටික ලැබෙයි. අර එන්නේ දෙන්න. හා ඉක්මනට එනවලා ඉක්මනට එනවලා. අනේ ලොක්කා. එනවා ලොක්කා. ආහා ආ ඉතින් ඔය 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 බෝම්බේ බිබිරිලා මන්ත්‍රීතුමා මැරිච්ච එකටද ඔය දුක් වෙන්නේ? අයියෝ ලොක්කා. කොහම දුක් වෙලා පුළුවන්ද ත්‍රස්තවාදී වැඩ කරන්න? අඩන්නතු ඉන්නවලා. අනේ ලොක්කා. කොහම හරි දැන් තමුන් වෙලාවට එතෙන්ට ගියා නේද? මොනවද කියන්නේ ලොක්කා? ගියා ලොක්කා. හරි ඊට පස්සේ පොතේ ලියපු බිලිවලට හරි තනින් බෝම්බ තිබ්බද? අනිවාර්යෙන් ලොක්කා. තිබ්බ ලොක්කා මල් වාසික ළඟම. හරි ඊළඟ පියවර විදියට තමුන්ලා දෙන්න බෝම්බේ පේන මානේ ඈතින් හැංගුණා. හරියට හරි ලොක්කා. හැංගුණා ලොක්කා. ඔන්න ඊට පස්සේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීතුමා බෝම්බේ තියෙන කිට්ටුවට ආවා. දැක්කා වගේ කිව්වනේ ලොක්කා. සාත්‍ර බලන්න ගන්නවා වගේ නේද? ආවා ලොක්කා ආවා. බොහොම හොඳයි. ඊට පස්සේ ටකස් ගාලා එබුව රිමෝට් එක. හරියට හරි ලොක්කා. එබුව ලොක්කා. ඩෝංගල බෝම්බේ පත්තුණා. නියමනේ මම දුකෙන් ඉඳ බහිනා වෙනවා. නෑ ලොක්කා. නෑ එබුවේ නැද්ද රිමෝට් එක? එබුව ලොක්කා. ඉතින් බෝම්බේ පත්තුණ නැද්ද? නෑ ලොක්කා. බෝම්බේ පත්තුනේ නෑ. නෑ ලොක්කා. බල මොකද්ද මේ කරලා තියන්නේ? ඉතින් අපි මොනවද කරන්නද ලොක්කා? මේකේ දිවිච්ච පොත්තල් සේරම එබුවා එබුවා එබුවා. මොකක් එබුවත් පත්තුනේ නෑ ලොක්කා. පත්තුන්න කොදන මෙහාට රිමෝට් එක. නේ ඔන්න ගියම් බං. මේ දාක්කුයි. මගේ දාක්කුයි නෙමෙයි මේ දාක්කුයි ඔන්න ගියම්. ආ මේ දිනන ලොක්කා. කොහින්ද බලලා මම ඔබලා බලන්න මේක. ඒ පරිදි ලොක්කා රිමෝට් එකේ වුණා ටීවී එක උන්නා නේද? අපේ වන් ඒකේ බං හිතුවන් ටීවී එක උන්නුනේ මොකද වන්? හත්ති ලව්වට ගහපු කලාබරේ යකුනේ තොපි මේ අරන් ගිහිල්ලා තියන්නේ ටීවී එකේ රිමෝට් එකනේ බලව්. මේ තියන්නේ මෙතන බොම්බ රිමෝට් එක. අබ්බඩ දිරි මේ තියන්නේ රිමෝට් එක. කොදෙන්නේ කොදෙන්න ලොක්කා මම ඔබන්න. නිකන් ඉඳන්. එන්න ලොක්කා. නිකන් ඉඳන්. නිකන් ඉඳන්. සාක්කුව ඇතුලේ දැන් බොම්බේ නිකන් ඉඳන්. ආයි මම කලිසම දාලා දුවන්න වෙන යඩත් සෙට් කරන්න හදන්නේ ඔබ. මරන් කියලා අත්වකරු තියනවා මං. මම රාත්‍රී උනත් මං කෙවිලි නෑ මම්මගේ චරිතය රාත්‍රී වෙනවට. නිකන් ඉඳන්. රිමෝට් එක දිහා බැලුවා. කිරි බබා
ත්‍රස්තවාදී සංවිධානය.